අද උදැසන වන විට මෙරටින් COVID-19 ආසාදිතයින් 132 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් අතරින් පුද්ගලයන් 5 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයන් වන අතර අනෙක් පුද්ගලයන් 127 දෙනා එම කම්හලේ සේවය කරන අයවලුන්ගේ ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව අද උදැසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ COVID පොකුර 1723ක් දක්වා ඉහළ ගියා. एनुव मेरट समस्त COVID-19 रोगीन गे संख्याव 5170 दक्वा इहल गोस ඇති අතර පූර්ණ සුවේලවා රෝහල්වලින් පිටව ගිය රෝගීන් ගේ සංඛ්‍යාව 3357ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රෝගීන් 1800ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර මේකම කොට්ටාසේ කටුනායක පොලිස් බල ප්‍රදේශයේට බලපැවැත්වෙන පරිදි අදාළියම පහට පැන වූ නිරෝධායන ඉදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකයි. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ प्रतिपादन अनुव सौख्य सेवा अध्यक्ष जनरल वरियागे दनुंदेम मत अदाल पोलिस बल प्रदेशයට එලෙස නිරෝධායන යන්ත්‍ර නීතිය පැනවූ බවයි පොලිසිය පැවසුවේ. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19ක් සඳහා පැනවූ නිරෝධායන යන්ත්‍ර නීතියද නැවත දනුම් දෙනතුරු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. අද දින උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන යන්ත්‍ර නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව පොලිස් වසම් 19ක් ආශ්‍රිතව නිරෝධායන යන්ත්‍ර නීතිය ක්‍රියාත්මක වෙනවා. කටුනායක පොලිස් බල ප්‍රදේශයේ යන්ත්‍ර නීතිය ක්‍රියාත්මක වුණත් කිසිම අවස්ථාවක ඒ ප්‍රදේශයේ විද්‍යාලවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට සහභාගී වන සිසුන්ට ඒ වගේම ඒ ප්‍රදේශවලින් පිටතට ගොස් උසස් පෙළ විභාගයට සහභාගී වන සිසුන්ට කිසිම ආකාරයක මේ යන්ත්‍ර නීතිය බලපෑමක් වෙන්නේ නැහැ. ඒ සමගම කටුනායක ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ට ඒ සේවා අවශ්‍යතාවය අනුව අදාළ බලධාරීන් විසින් සේවයට කැඳවලා තියෙනවා නම් ඔවුන්ගේ ආයතනික හැඳුනුම්පත රාජකාරී හැඳුනුම්පත භාවිතා කර ඒ සේවා සඳහා වාර්තා කරන්න පුළුවන්. මෙන්න කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ඒ වගේම පිටත් වන මගීන්ට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රය හෝ ඉලෙක්ට්‍රොනික පිටපතක් භාවිතා කරන්නට පුළුවන්. ඇඳිමීති බලපත්‍රය හැටියට මෙතර ගම්පහ කොට්ටාසේ පොලිස් බල ප්‍රදේශ 14කට, පැලණිය කොට්ටාසේ පොලිස් බල ප්‍රදේශ 2කට සහ මීගමුව කොට්ටාසේ පොලිස් බල ප්‍රදේශ 2කට බලපැවැත්වෙන පරිදි යලි දැනුම් දෙනතුරු පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් ක්‍රියාත්මකයි. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේට පසුගියදා කොරෝනා ආසාදිතින් දෙදෙනෙකු පැමිණ යාමත් සමග දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. ඊයේ දින එම PCR සාම්පල වාර්තා ලැබී ඇති අතර ඒ අනුව එහි කිසිදු කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හඳුනා නොගත් බවයි දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. මෙම සිදුවීමත් සමග අද උදැසන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේට වැඩි වෙළඳ පිරිසක් පැමිණ නොසිටි බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. මේ අද උදැසන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පැවති තත්ත්වයයි. මෙතර දැනට පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් අදාළ දුරකථන අංක අමතා සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්න ලෙසයි රෝහල් අධ්‍යක්ෂවරයා දන්වා සිටින්නේ. මේ අතර මැනින් වෙළඳපළේ ව්‍යාපාරිකයෙකුගේ බිරිඳකට COVID-19 වෛරසය ආසාදිත වීම හේතුවෙන් මැනින් වෙළඳපළේ කඩසාප්පු 32ක් වසා දැමීමට අද උදැසන පියවර ගෙන තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.